සිංගප්පූරුවේ සීඑන්ඒ රූපවාහිනියේ ඒෂියා ෆස්ට් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය හා රුපියල ශක්තිමත් වීම ඇතුළුව ආර්ථික ප්‍රකෘතියේ ප්‍රධාන දර්ශක මේ වන විට පෙන්නුම් කරන බවයි. Actually, there had been a 100% increment from 2022 to 23 and 23 to 24. අපි දේශීය හා ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් සමග සැලකේතු ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නන් සම්පූර්ණ කර තිබෙනවා. රටේ ණය තිරසර භාවයේ ප්‍රතිෂ්ඨාපනය කළා. ආර්ථික පුනර්ජීවනයේ සඳහා තීරණාත්මක වන සහනදායී ණය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ප්‍රවේශය නැවත විවෘත කිරීමට මේ ප්‍රගති අපේක්ෂා කරනවා. අපගේ අවධානය දැන් යොමු වෙත්තේ ජීවන තත්ත්වයන් හා ආදායම් මට්ටම වැඩි දියුණු කිරීම ගැන. ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා විවිධංශ හරහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැදගත්. අපි ගැඹුරු අර්බුදයක් වළක්වා ගැනීමට හා ස්ථාවරත්වය ළඟා කර ගැනීමට සමත් වුණත් ආර්ථික වර්ධනය තවමත් ආරම්භ වෙලා නැහැ. දැන් අපේ අභියෝගය වන්නේ විශේෂයෙන්ම ප්‍රධාන ක්ෂේත්‍රවල සැලකිය යුතු ආයෝජනයක් සිදු කිරීම හා එහි වර්ධනය වේගවත් කිරීම. විශේෂයෙන්ම චීන මැදිහත්වීම සම්බන්ධයෙන් මම අවධාරණය කරන්න කැමතියි. ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 33ක විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ ණය වී තිබෙනවා. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය වැනි අනෙකුත් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනයේ සහයෝගයට ස්තුති. අපේ ආසන්නතම ඉලක්කය ඉදිරි මාස 6-18 අතර කාලය සඳහා අපගේ ආදායම් හා වැටුප් ඉහළ නැංවීම.